අයිබෝවන් හැමෝටම 2020 ජනවාරි මාසේ 30 වෙනිදා ICBT කැන්ඩි කැම්පස් එකේ IT සොසයිටි එකෙන් ඔර්ගනයිස් කරලා තිබුණා. එයාගේ තමයි ඩයලොග් ආයතන ඩයිඩියා මාට් ටීම් එකෙන් පාටිසිපේට් වුණා. හොඳ වර්ක්ෂොප් එකක් ලර්න් ඇන් අර්න් වර්ක්ෂොප් එක පැවැත්වුණා පසුගිය දවසකදී. ඉතින් මටත් ඒකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ වර්ක්ෂොප් එකට ඇවිල්ලා හිටියා ඩයිඩියා මාට් ටීම් එකේ 3 දෙනෙක්. ඒකෙන් හොඳම සෙෂන්ස් ටිකක් කරා ශානක වික්‍රමාරච්චි එයාගේ තමයි පසින්දු අයියා. මේකෙදි ගොඩක් දැනගෙන හිටියේ නැති දේවල් එයාගේ තමයි ඩයිඩියා මාට් ප්ලැට්ෆෝම් එක හරහා Android ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන දේ ගැන. අපි ගොඩක් විස්තර ඉගෙන ගත්තා. ගුඩ් මෝර්නින් හැමෝටම. මම දැන් ඉන්නේ ICBT කැන්ඩි ඔඩිටෝරියම් එකේ ඩයිඩියා මාට් වර්ක්ෂොප් එකේ තමයි මම දැන් ඉන්නේ. ටිකක් ලොකු ඉවෙන්ට් එකක්. ගොඩක් ටෙක්නිකල් සම්බන්ධ එක්ස්පර්ට්ල එනවා කියලා තියෙනවා. ඩයිඩියා මාට් ටීම් එකෙන් එනවා කියලා තියෙනවා. 10ට තමයි පටන් ගන්න. තාම 10 වෙලා නැහැ. දෙකට මේකතුලා ඉන්න වීඩියෝ අන්තිම වෙනකම් ඔයගොල්ලන්ට ඩයිඩියා මාට් වර්ක්ෂොප් එක ගැන ගොඩක් විස්තර මම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉඳන් අවස තුන වගේ වෙනකම් පැය පහකට ආසන්න කාලයක් ඩයිඩියා මාට් ටීම් එකේ ශානක වික්‍රමාරච්චි අයියා වගේම තමයි පසින්දු අයියා අපිට ගොඩක් හොඳ සෙෂන් වගේක් කන්ඩක්ට් කරා. ඒගොල්ලෝගේ අයිඩියාස් ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් නියමයි එක්සලන්ට්. හොඳ එක්ස්පීරියන්ස් වගේක් ඒගොල්ලෝ අපිට අපිත් එක්ක බෙදාගත්තා. වගේම තමයි අපි ආපු ප්‍රශ්න වලට ගොඩක් හොඳ උත්තර ඒගොල්ලෝ හැම ප්‍රශ්නයක් වගේ අපිට ලබා දුන්නා. පැය පහකට ආසන්න කාලයක් තිබුණු මේ වර්ක්ෂොප් එකේදී තිබුණ එක එක ඇක්ටිවිටීස් වගේ තමයි එක එක වැඩ නිසා මට ෆුල් ඉවෙන්ට් එකම ෂූට් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මම ඉවෙන්ට් එකේදී ඒ අයියලා අපිට කියපු හැමදේම මංගොල්ලොන්ට සාරාංශයක් විදිහට මෙන්න මේ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඩයිඩියා මාට් ඇප් එක කියන ප්ලැට්ෆෝම් එක ගැන ඩයිඩියා මාට් ප්ලැට්ෆෝම් එක ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් විස්තර මේ වීඩියෝ එක අන්තිම වෙනකම් එකතු වෙලා ඉන්න ඔයගොල්ලොන්ට ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මම හැම දෙයක්ම සාරාංශ කරලා ඔයගොල්ලොන්ට අරගෙන එන්නම්. ඉතින් ඔක්කොටම කලින් අපි ආමු මේ ඉවෙන්ට් එකේදී ශානක අයියා වගේම තමයි පසිදු අයියා කරපු සෙෂන්ස් වලින් වැදගත් කොටස් ටිකක් මම මෙන්න මේ වීඩියෝට ඔයගොල්ලන්ට අරගෙන එනවා. අපි ඔක්කොටම කලින් එන්නේ මේ දේවල් ටික බලලා ඉක්මනට මාත් එකතු වෙමු. API tools එනවා අපි ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් හදන්න. සරලව කියනවා charging SMS USSD ඒ වගේ ඒවා තමයි මුලින්ම අපි දුන්නේ. Appwork කියන platform එක අපි ගිය අවුරුද්ද start කරනවා කියලා දැන් මාස 4 විතර කලින්. So ඒක දැන් අපි grow කරලා තියෙනවා සෑහෙන්න. මේකෙදි වෙන්නේ අර වගේ tools මේ අපි දෙන්නේ. ඔයාලට විනාඩි 5කින් කිසිම programming knowledge එකක් නැතුව Android app එකක් හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ salary එක වෙනකට වඩා ලොකු ගාණක් ගන්න පුළුවන් idea mart එක. මාස 4ක් 5ක් ගොඩක් විතර කන්ෆියුස් කරගන්න එපා. සමහර හිතනවා මේ දැන් විතර තියෙනනේ ෆිට්නස් කියන ටෙම්ප්ලේට් එක අවුලට පේනවනේ. සමහර ගොඩක් කන්ෆියුස් කරගන්න මේ ෆිට්නස් කියන ටෙම්ප්ලේට් එක කියලා කියන්නේ මේ ටෙම්ප්ලේට් එක යූස් කරලා බිල් කරන්න පුළුවන් ෆිට්නස් වල රිලේටඩ් නැත්නම් ජිම් එකක් කාරේ ඒ වගේ රිලේටඩ් ඇප් විතරයි කියලා. හරි? එහෙම දෙයක් නැහැ. මේක ඇවිල්ලා ජස්ට් ටෙම්ප්ලේට් නේ. මෙතන තියෙන්නේ ඇප් එකේ නම දාගන්න එක. මේක චුට්ටක් මතක තියාගන්න ඕගොල්ලෝ මෙතන දාන නම පස්සේ වෙනස් කරන්න බෑ. මේ වර්ක්ෂොප් එක ෆෝකස් කරලා තිබුණු ප්‍රධානම කොටස් ටික තමයි ඩයිඩියා මාට් ඇප් මේක ප්ලැට්ෆෝම් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඒ වගේම තමයි වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද, Android app එක කෙනෙක් විදියට Android app එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන දේ ගැන මුලින්ම අපිට උදාහරණත් එක්කම අපිට එතනදි පැහැදිලි කරා. ඒ තවත් ඉන්ට්‍රෙස්ටිං දෙයක් උනේ Facebook page එකක් හරහා. අපිට තියෙන Facebook page එකක් හරහා කොහොමද අපි නිර්මාණය කරගත් ඇප්ලිකේෂන් එකක් මාකට් කරගන්නේ, ජනතාවට ඒ ඇප්ලිකේෂන් එක අරගෙන යන්නේ කියන දේ ගැන අපිට ගොඩක් හොඳ සෙෂන් එකක් අරගෙන ආවා. ඉවෙන්ට් එක අවසානයේ වෙනකොටම අපේ ideas අරගෙන අපි teams කරලා පොඩි කම්පිටිෂන් එකක් තිබුණා. ඒක විනාශලා තේරුවා.
හොඳ Android application එකක් IdeaMart platform එක හරහා දීලා තියෙන templates වලින් අපිට නිර්මාණය කරන්න පුළුවන් Android application එකකට හොඳ අදහසක් ගැන competition එක. event එක අවසානයේදීම සානක අයියා අපිට කරා growth hacking ගැන session එකක්. growth hacking කියලා කියන්නේ ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න application එකක් නෙමෙයි ඕනම දේ. users ලා බිඳුවේ ඉඳන් කොහොමද millions of users ලා දක්වා අපේ app එක අරගෙන යන්නේ කියන දේ ගැන ගොඩක් හොඳ theoretically අපිට පැහැදිලි කරා මෙන්න මේ වර්ක්ෂොප් එකේ මෙන්න මේ අවසාන segment එකේදී. මෙන්න මේ දේ තරමක් ගැඹුරු ඊළඟම තමයි marketing වලට තරමක් සම්බන්ධ මාතෘකාවක් මෙන්න මේ growth hacking කියලා කියන්නේ. IdeaMart app maker platform එකේ register වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි application එකක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද? මෙතනදී templates ලබා දීලා තියෙනවා. සරලුණත් තරමක දිග process එකක් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන මම වෙනම video එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. දිගට මේක තුලා ඉන්න මාත් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වර්ක්ෂොප් එකේදී අපිට දැනගන්න ලැබුණු වැදගත් කරුණු කිහිපයක් ගැන විතරයි. ඉතින් දැන් අපි කතා කරමු මොකද්ද මේ IdeaMart app maker කියන්නේ කියලා. අපිට Android app එකක් නිර්මාණය කරගන්නවා නම් අපිට කෝඩින් දැනුමක් අවශ්‍යයි. ඉතින් ඒ දේ ගැනම සවිස්තරාත්මකව කතා කරලා මෙන්න මේ වීඩියෝ එක අරගෙන හිතුව ගන්න පුළුවන් පහල description එකේ මම link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපිට කෝඩින් දැනුමක් නැතුව වෙබ්සයිට් සරහා අපිට applications නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා වර්තමානයේ වෙනකොට. ඉතින් මෙතනදී වෙබ්සයිට් මගින් අපිට ලබා දෙලා තියෙන templates එහෙම නැත්නම් ආකෘති මත තමයි අපිට applications නිර්මාණය කරගන්න හැකියාව තියෙන්නේ. මේ වගේ free සම්පූර්ණයෙන්ම free අපිට application එකක් නිර්මාණය කරලා Google Play Store එකට add කරගන්න පුළුවන් platform එකක් dialog ආයතනය මගින් බල ගන්න ඕන. IdeaMart platform එකේ එක කොටසක් තමයි මේ IdeaMart app maker කියන්නේ. අවස්ථාවේ තියෙන ඕනම කෙනෙක්ට පුළුවන් appmaker.idea mart.io කියන URL එක හරහා මෙන්න මේ website එකට ගිහින් register වෙලා registering process එක ගැනත් මම වෙනම video එකකින් කතා කරනවා. කලින් කිව්වා වගේ පහලිමව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මම මේ දේවල් ගැන ඉස්සරහට අනිවාර්යයෙන්ම ඔයාලට videos අරගෙන එන්නම්. අපි register වුණාට පස්සේ අපිට templates ගණනාවක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී මේ templates පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන විදිහේ application එකක් නිර්මාණය කරගන්න. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි අපිට බෑ location track කරනා වගේ දේවල්, ඒ කියන්නේ සාමාන්‍ය Pickme වගේ applications, ඒ වගේ සංකීර්ණ applications දැනට අපි නිර්මාණය කරන්න මෙන්න මේ platform එක හරහා හැකියාවක් නෑ. අපිට පුළුවන් අපි දන්න දෙයක් අපේ content එකක් user ලබා දීලා ඒ user ගෙන් යම්කිසි මුදලක් අපිට අය කරගෙන යම්කිසි ආදායමක් උපයා ගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයගොල්ලෝ කෑම යන දක්ෂ නම් ඔයගොල්ලන්ට පුළුවන් රෙසිපි app එකක්. ඒ කියන්නේ කෑම නිර්මාණය කර කෑම වටවර පිළිබඳ application එකක් නිර්මාණය කරලා ඒක users ලා අතරට අරන් ගියාට පස්සේ ඒක ඒගොල්ලෝ download කරලා ඒගොල්ලොත් එක්ක subscribe වුණාට පස්සේ users ලාගේ monthly හෝ daily අපිට යම්කිසි ගාණක් pay වෙනවා. අපේ app එක download කරාට පස්සේ අපිට monthly plan එකක් නම් අපි customers ලාට අපේ users ලාට ලබා දෙන්නේ මාසයකට රුපියල් 25ක් එහෙම නැත්නම් මාසෙ රුපියල් 30ක් සාදා ලබා ඒ user ගේ mobile network එකෙන් අපිට ආය වෙනවා. දැනට මෙන්න මේ mobile network එකේ dialog users ලාට විතරයි ලබා දෙලා තියෙන්නේ. ශානකය කියපු විදියට ඉදිරි මාස කීපය තුළදී මේක harsh dialog mobile වගේ අනිත් mobile networks වලටත් මේක spread වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මෙන්න මේ දේ තමයි සරලව මෙන්න මේ platform එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී තවත් දෙයක් මට දැනගන්න ලැබුණා. daily plan එකක් ඔයගොල්ලෝ ලබා දෙනවා නම් උපරිම රුපියල් 10 සීමාවෙන් එහාට අපිට customer ගේ daily payment එක අරගෙන යන්න හැකියාවක් නැහැ. ඔයාලට දැන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපි නිර්මාණය කරගන්න Android application එක කොහොමද අපි Google Play Store එකට දාන්නේ කියලා. ඔයගොල්ලෝ මෙන්න මේ කලින් වීඩියෝ එක මගේ බැලුවා නම්, එතනදී මම ඔයගොල්ලන්ට කිව්වා Google Play Store developer app එකක් එහෙම නැත්නම් Google Play Store console account එකක් ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න ඕනේ ඩොලර් 25ක මුදලක් Google ආයතනයට ගෙවීමට සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙන්න මේ ඩොලර් 25 ගෙවන්නේ නැත්නම් අපිට Google Play Store එකට අපේ application එක add කරගන්න හැකියාවක් නැද්ද කියලා. ඇත්තටම හැකියාවක් නැහැ. මොකද Google developer account එකක් නැතුව අපිට application එකක් අපේ app එකක් Android APK file එකක් අපිට add කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපිට dialog IdeaMart app maker platform එකෙන් අපිට විසඳුමක් ලබා දීලා තියෙනවා. අපි නිර්මාණය කරගන්න Android application එක ඒගොල්ලෝ review කරලා ඒගොල්ලෝ check කරලා තමයි අපිට APK file එකක් අපිට email එකක් විදියට ලබා දෙන්නේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක contact කරගෙන ඒගොල්ලොන්ගේ developer account එකක් හරහා අපේ application එක market කරගන්න Google Play Store එකට. මම අර කලින් කිව්වා වගේ Facebook page එකක් හරහා අපිට Facebook marketing හරහා අපේ application එක promote කරගන්න හැකියාවක් තියෙනවා. මේක boost කරනවට සමාන දෙයක් තමයි මෙන්න මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි අපේ WhatsApp group වල, අපේ Facebook group වල ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේ තමයි පත්තරවල advertisement දාලා, Twitter leaflets බෙදලා, ඒ වගේ තමයි TV ads පවා දාලා අපිට app එක promote කරගන්න හැකියාව තියෙනවා. මේ විදිහට users ලා බිඳුවේ ඉඳන් යම් කිසි සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා අපේ application එකේ downloads අරගෙන ගියාට පස්සේ, අපේ application එකේ usage එක අරගෙන ගියාට පස්සේ අපිට පුළුවන් අපේ application එක හරහා ආදායමක් උපයන්න. අපේ කලින් සඳහන් කරපු උදාහරණේ විදියටම ඔයගොල්ලෝ රෙසිපි app එකක් නිර්මාණය කරනවා නම් ඔයගොල්ලෝගේ රෙසිපි app එක සාමාන්‍ය රෙසිපි app එකක් පාවිච්චි කරන්නේ ගෘහණියෝ. ඔයගොල්ලෝගේ රෙසිපි app එක ඒගොල්ලෝගේ smartphone එකේ download කරගෙන හැමදාමත් වගේ එහෙම නැත්නම් සතියකට සැරයක් යම් කිසි අලුත් රෙසිපි එකක් ඔයගොල්ලෝගේ app එකට ඔයාලා ලබා දෙන රෙසිපි එක බලලා ඒගොල්ලෝ යම් කිසි සේවාවක් ලබා ගන්නවා නම් ඔයාගේ app එකත් එක්ක subscribe වුණාට පස්සේ ඔයාට යම් කිසි ආදායමක් monthly හෝ daily ඔයගොල්ලෝ active කරගත්ත plan එක අනුව ඔයගොල්ලන්ට ආදායම ලැබෙනවා. මේ විදිහට IdeaMart team එකත් එක්ක එකතු වෙලා
හොඳම තැනකට ගියපු කෙනෙක් තමයි දිරණ දක්ෂිලා කියලා කියන්නේ. දිරණ දක්ෂිලා කියන්නේ අද වෙනකොට හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේ තමයි හොඳ ආදායමක් මෙන්න මේ අන්තර්ජාලය හරහාම මේ වගේ ඇප්ලිකේෂන්ස් ක්‍රියේට් කරලා අන්තර්ජාලයේ වෙනත් ව්‍යාපාර හරහා ඉහළ ආදායමක් උපයන කෙනෙක් තමයි දිරණ දක්ෂිලා කියලා කියන්නේ. තවත් විශේෂ දෙයක් අපිට සඳහන් කරා මුලදී මෙන්න මේ ආයිඩියා මාට් ඇප් මේක ප්ලැට්ෆෝම් එකේදී ගොඩක් අය සාර්ථක වුණ ගොඩක් අය නිර්මාණය කරපු එක ඇප්ලිකේෂන්ස් වර්ගයක් තමයි කපල් ඇප්ස් කියලා අපිට සාමාන්‍යයෙන් ගෙදින දායින් ලැබෙනවා. නමුත් මෙතනදී පසිඳුවයි අපිට විශේෂයෙන් සඳහන් කරා මේ වෙනකොට මෙන්න මේ වගේ ඩේටින් ඇප්ස් ඒගොල්ලෝ රිවියු කරාට පස්සේ පබ්ලිෂ් කරන්න අවසර දෙන්නේ නැහැ කියලා. ඉතින් තවදුරටත් මෙන්න මේ වගේ ඩේටින් ඇප්ස් නිර්මාණය කරන එකෙන් පළක් නැහැ කියන එකත් එයා සඳහන් කරා. අයි තවත් විශේෂ දෙයක් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මෙතනදී අපිට ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරගන්න ඕන සාමාන්‍ය කොමන් දෙයක් අපි නිර්මාණය කරලා අපිට ආදායමක් උපය ගන්න සහ අපේ යූසර්ස්ලා අතරට යන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ජොබ් සාතිපතා හෝ දිනපතා ජොබ් වේකන්සිස් පිළිබඳ දැනුම් දෙන අපේ යූසර්ස්ලට දැනුම් දෙන ඇප්ලිකේෂන් එකක් අපි නිර්මාණය කරොත් අපිට ඒ සඳහා අපිට හොඳ ඩිමාන්ඩ් එකක් ලැබෙන්නේ නැහැ කියන දේ ගැන අපිට හොඳටම හිතා ගන්න පුළුවන්. මොකද කියනවනම් අන්තර්ජාලයේ වෙබ්සයිට් තියෙනවා, ෆ්‍රී වෙබ්සයිට්ස් කිසිම මුදලක් ආවෙන්නේ නැති විදිහට ඒගොල්ලන්ට ජොබ් වේකන්සිස් හොයා ගන්න පුළුවන්, මේවට ඇප්ලයි කරන්න පුළුවන්. අපිට සාමාන්‍ය මුදලක් පේ කරලා මෙන්න මේ සර්විස් එක ලබා ගන්න එකතු වෙන අය ගොඩක් අඩුයි. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ යුනික් දෙයක් නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේ තමයි සමාජයට මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් නිර්මාණය කරොත් ඔයගොල්ලන්ට පුළුවන් අසස්ලා බින්දුවේ ඉඳන් මිලියන හෝ ඊටත් එහා මට්ටමක ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකත් එක්ක එකතු කරගෙන ඉතාමත් ඉහළ ආදායම් මට්ටමකට යන අවශ්‍ය වෙන උනන්දුව සහ හොඳ නිර්මාණශීලී අයිඩියා එකක් විතරයි. ඉතින් මෙන්න මේ වර්ක්ෂොප් එකේදී අපි වැදගත් කරුණු රාශියක් මෙන්න මේ විදිහට අලුතෙන්ම දැනගත්තා. appmaker.ideamart.io කියන platform එකට ගිහිල්ලා register වෙන්න කොහොමද, ඒ වගේම තමයි application එකක් මුලින්ම නිර්මාණය කරගන්නේ කොහොමද කියන දේ ගැන මම ඉස්සරහට වීඩියෝ එක අරගෙන එනවා. ඔයගොල්ලන්ට පුළුවන් පහලින්ම subscribe කරලා එයා පැත්තේ තියෙන bell notification එකත් click කරලා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතුලා හිටාරාට ගොඩක් ස්තුතියි. මේ වගේම තාක්ෂණ ගැන අලුත් videos ගොඩක් අරගෙන ඉක්මනටම හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.